මං හරි ආසයි සයන්ස් කරපු කට්ටිය ගොවියෝ වෙනවන. එතකොට අර සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තයට සමහර තාක්ෂණික ඉතු කරන්න පුළුවන්. එහෙම තමයි වෙන්න ඕනේ. මං හරි ආසයි උපාදේ ගහපු කොල්ලෝ කෙල්ලෝ කුමරු වලට බහිනවන. එතකොට තමයි රටක් වෙනස් වෙන්නේ. එතකොට සමහර අපි සංවර්ධිත රටවල් වලට ගියොත් වගාවන් කරන්නේ ගොවිතැන් කරන්නේ විශාල පරිමාණයේ කෘෂි භූමි නඩත්තු කරන්නේ උපාදේදරින් තමයි. ඒ වෙනස අපේ රටෙත් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඉගෙන ගන්න විෂය ඇතුළෙම තමන් යන ටාගට් එක කෙලවරේම තියෙන රස්සාව නෙමෙයි රස ඕන වෙලාවක වෙනස් කර ගන්න පුළුවන්. ඔව් අපේ රටේ දැන් ওই වෛද්‍ය වෘත්තියයි ඉංජිනේරු ආදී වෘත්තිමේ පාඨමාලා කීපයක් හැර අචලා අනිත් ඒවා ඇත්තටම නිශ්චිත රැකියාවක් ටාගට් කරගනිපු පාඨමාලා නෙවෙයි. සමහර රස්සාගෙන දන්නෙත් නැහැ. සමහර කට්ටිය එලෙවල් කරලා තමයි ඊළඟට කල්පනා කරන්නේ මොකද්ද කරන්නේ කියලා. උපාධිය හදාරලා තමයි මොකද්ද කරන්නේ කියලා කල්පනා කරන්නේ. එහෙම නැත්නම් අපිට රස්සා දියව කියලා උපාධි දාරින් පෙළපාලියන්න ඕනේ නැහනේ. ඩිග් එක 90 හොයනවා. උපාධිදා රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය කියලා අපි හිත බිහි වෙන්න බෑනේ. අධ්‍යාපනයේ પરමාර්ථය රැකියා වුණා නම් ඒකන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඔබ අහපු ප්‍රශ්නේ වැදගත්. මට ඔබට කියන්න ඕන ඔබ ප්‍රේමයක හොයා හදාගෙන ප්‍රේමයකට හරියන්නේ හොය හොය දඟලන්නේ පැතුර ඔබේ ජීවිතයේ ආයුෂ කාලේ හරි අපරාධේ. හොඳම රස්සා කියන සංකල්පය ඔළුවෙන් අයින් කරන්න. මම සාමාන්‍යයෙන් කියන්නේ කොහෙන් හරි පටන් අරගෙන ගමන යන්න අර සංස්කෘතියටයි ආගමටයි විරුද්ධ දේවල් නොකර. ඇයි මං එහෙම කියන්නේ අචලා මට දියුණු වෙච්ච සාර්ථක වෙච්ච ව්‍යාපාරිකයෝ ආයතන ප්‍රධානීන් ගොඩාක් හමුල තියෙනවා දේශකෙක් ලෙස. ඒ කිසිවෙක් හරිම වෙලාවේ හරිම තැනින් සියල්ල ඇතුව පටන් ගත්ත අය නෙවෙයි. අහුවෙච්ච දෙයකින් පුළුවන් විදියට පටන් ගත්ත අය. සරලව කියනනම් ඔබ තවමත් ඔබට ගැළපෙන රස්සාව හොය හොයා රැකියාව විරහිතව ඉන්න කෙනෙක් නම් මම ඔබට යෝජනා කරනවා ගැළපෙන රස්සාව හොයනක පැත්තකින් තියලා හම්බ වෙච්ච රස්සාව හම්බ වෙන රස්සාව ලැබෙන දේ සතුටෙන් කරගෙන ඉස්සරහට යන්න පටන් ගන්න. දිනක ඔබට ඔබ කැමති දේ ලැබෙයි.